අද දින ශ්‍රේෂ්ඨ ඇධිකරණයවිසින් ලබා දුන්නේ අයිතිහාසික තීන්දුවක්. එදා දෙදස් දහටේ දෙසැම්ඹ මාසේදී දින පනස් දෙකේ කුමන්ත්‍රණය පරාජය කිරීමට දුන් නිර්බීත යුක්ති සහගත තීන්දුවෙන් පස්සේ ලබිච්ච අතිශය යුක්තිසාහගත තිීන්දුවක්. විශේෂෙන්ම මේරටේ රවටන ලැබූ ජනතාව, පාග පීඩාවට පත් කරන ලද්දන්තාව, ආර්ථික අතින් අනාතකරුම් ලැබූ ජනතාවට ආර්ථික යුක්තිය ඉටුකිරීමේ පළමු පියවර, ්‍රෂ්ාධකරය විසින් තබා ැදීම ගැන අපි ශ්‍රේෂ්ාධිරනයට අපගේ ගෞරෝණීය ප්‍රනාාමය පිරිනමනො.ඒ වගේම මෙතනින් පස්සේ තවදුරටත් මේ බංකොලොත් භාවයට අපි වගකිව යුතු නෑ බංකොලොත්්භාවේ ප්‍රකාශ කලාය තමයි වග කියන්නඩ ඕනේ ඒ වගේම මේ ජීවන බරට වග කියන්න ඕන්නෑ අපි මේ විදිලිබිලට වග කියන්න ඕන්නෑ අපි මේ ජලබිලට වග කියන්න ඕන්නෑ අපි මේ තෙල්බිලට වග කියන්න ඕන්නෑ අපි ආද වශයෙන් කියමින් රට වටා තවදුරටත් ප්‍රඩාව පතුරවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින්ට කිසිම අයිතියක් නෑ. දැන් නීතිය මගින් මේ රට බංකොලොත් කිරීමේ වගකීමට ඔන්න බැඳදමා තිබෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් ඉදිරියේදි. මොකද මේ මූිකයිතිවාසිකම් නඩුවක් නිසා රාජ්‍ය දේපොළවලට සිදුකරන ලැබූ මේ අපහරණය පිළිබඳව. මහිතන්නේ මේ රටේ යුක්තිසාහගත නීතිකයෙන් හා ජනතාව සොයාබැලි යුතුයි මේ රාජ්‍ය දේපොළවලට සිදුකරනු ලද මේ අපරාධය සම්බන්ධයෙන් රාජ්‍ය දේපොල පනත යටතේ මේ අයට සම්බන්ධයෙන් අනාගතේ අධිරන ක්‍රිය මාර්ග ගතහැකිද කිය. විතරක්නවෙව මේ එක මෙතන නතරව යුතු නෑ ශේෂයෙන් මුල්ල්‍ය ශේෂත්‍රයේ තීරණ ගැනීමේද. මහ බැංකුවේ මුල්ලෙ මණ්ඩලේ එය සම්පූර්ණයම අපගේ මුල්ල පනත යටතේ ඔවුන් මේ වගවීමට බැඳ සිටිපු අය. එසා මේ මහබැංකුවේ අධිපතිවරය පමණක් නෙවෙයි ඒ අවස්ථාවේ සිටි මුල්ල ම්ඩලයත් මේකට වග යුතුයි.ඒ වගේම මේ රටේ ඇතිවනේ මුල්ල්‍ය අර්බුධයක් පමණක් නෙව. දවන්ත බලශක්ති අර්බුදයක්. එනිසා දෙදස් විශ්ව විෂයක විසි දෙක කාලේ බලශක්ති ශේෂත්‍රය තෙල් ඉන්දන ශේෂත්‍රයේ, භාරව සිටි අයත් මේ ආර්ථික අපරාදේ කොටස්කරුවන්. ඒ වගේම මේ පාලනය සඳහා සහයදීපු ඇතැම් නිලධහරින්. ඒවගේම ඇතැම් කණ්ඩායම් මේට වගකිව යුතු. ඒවගේම විශේෂයෙන්ම මෙවැනි පිරිසක් බලයට ගෙනීම සඳහා ජනමාධ්‍ය හරහා ප්‍රඩාවන් නිර්මාණය කර පිරිසුත් ට දිගුකාලීනව වගකිව යුතු. ඉන්සායි ඒයට අද බැහ දේශපානයට ඇවිල්ලා අත හෝදගෙන ගෝටා නොමග ගියා මහින්ද නොමග ගියා වගේ කතා ප්‍රකාශ කරමින් අපි කිව්වදේ කලා නං ඕව වෙනෑ වගේ කතා ප්‍රකාශ්තිික අර දැන් අධිකරණ ේතියේ ඉතාම පැහැදිලිව රට බංකොලොත් භාවයට පත්වීමේ වගවීම උට පැවිරලදීනවා. ඒ වගේම මේ දෙද විශසි දෙක. විසි තුන වසරවලදී. මේ ආර්ථික ංකොලත් භාවේ නිසා රටට අහිමිවෙච්ච ධනය. අපේ දළදේශය නිෂපානයට අහිමවෙච්ච ධන ඩොලර් බලියන හය. එක පුද්ගලෙකුට රුපියල් අසූතුන්දා හා. ඉනිසා මේ රටේ සෑම ජනතාවටම මේ රුපියල් අසූතුන්දා හා අහිමිවීමේඒ දේපොල් අහිමිවීමේ ඒ වන්දිය මේකට වගකිවිතු දර යුතු. එනිසා තවදුරටත් මේ නීතියෙන් වරධකරුවන් වුවන්ට නිල නිවාස පවත්වාගන්න නිලවාහන භාවිතා කරන්න ඒවගේම රාජ්‍ය දේපොල භාවිතා කරන්න කිසිදු අයිතියක් පලවෙනි පියවරේ දී නෑ. ඒවගේම මොවන් සතු දේපල කවරක්දයි කළ හොල බල ඒවායි වන්දි ලබාගනීමටත් අධිකරණය ඉදිරියේ මෙරටේ ජනතාව ගමන් කළ යුතුයි. ඇත්තටම දැන් සිදුහ යුත්තේ ශ්‍රී ලංකා පොදදු ජන පෙරමුණ. විසුරවා හැරීමයි මොකද රටක් බංකොලොත් කර පක්ෂයකට තවදුරටත් දේශපාලනය කරන්න හෝ පාර්ලිමේන්තුවේ නාඩ ගන්නටන්න හෝ බෑ ශ ලංකක් පොදුජන පෙරුණේ මේයට වගකිව නැති පිරිසක්කින්න ඒ වගකිව යුතු නැති පිරිසට රටේ අනාගතයේ දේශාලනය කිරීමට ඉඩදීලා මහින්ද රාජපක්ෂ මහත්තයා විශේෂෙන් දේශපාලනයෙන් සමුගෙන තමන්ගේ ඔය රජදේපොල අභාවිතාකරම තවදදුරට සිදනොකොට ්‍රිලකපද්ජා පෙරමුණ ැසි රජ පක්ස මහත්තය විසරුවා හරලා රට වෙනත් අයටට කරගෙන යන්නට දැන් ඉඩදීමට කාලයලඹිලාතිී එමෙන්ම පසුගිය වසරේ වීදි බැස තමන්ට තෙල්න අහිමිකර තමන්ට විදිලි බලය අහිමකර තමන්ට ගෑස් අහිමි කර තමන්ගේ දරුවන්ට ජීවිතය අහිමි කළ අයට එරෙහිව ඒ අයගේ ජීවන අයිතිය වෙනෙන් මූලික අයිතිය වෙනුවෙන් පාරට බැස්ස මෙරටේ ජනතාව ගේ අරගලය යුක්ති සහගතයි නීති සහගතයි කියනෙක මේ අධි කරන ීන්දුවෙන් ඔපපුවෙලාතිෙන. එනිසා ඒ අවත් අඩංගුඩ ගැනීම සඳහ කටයුතු කරපු නිලඳ හරිනුත් එයනූ වගවීමට බැඳෙනවා. එනිසා ඒ දෙදාස් විසිි දෙකේ රජු ජනතා ක්‍රියාකාරිත්වේ ඒ ජනත ආරගලය නීති මේය වශයනුත් යුක්ති යුක්ත කිරීමක් මේ විශිෂ්ට ඓතිහාසික අධි කරන ීන්දුවෙන් ලැබෙන.